අයිබන් කියලා පිළිගන්න ටීස් කොට අයුරින් නාලිකාවට තියෙන වල මාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් පල්ලෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න ප්‍රෙස් කරලා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේ මේ වීඩියෝ එක වැදගත් නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඔයාලා තව දීප ප්‍රශ්න ආලා වගේම තවත් අයට බලන්න ෂෙයා කරන්න කියලා මතක් කරනවා. හරි, මේ මම හිතන ඔයාලා හොඳට පළවෙනි ෆෙබ්‍රුවරි දී යන්නේ අනුමාන ප්‍රශ්න මේ විදිහට මගේ ඇවිල්ලා ඉතින් ඉතින් අපි ඉක්මනටම යමු රවි සම්පිලිනේ අනුමාන ටික බලන්න. හරි, ඉතින් 2023 එලෙවල් මේ චිත්‍ර කලාවට ද්‍රව්‍ය සම්පින්නනේ ප්‍රශ්න පත්‍රයට මොන වගේ අනුමාන ටිකක් ඒවිද කියලා අපි දැන් සාකච්ඡා කරමු. අනුමාන ද්‍රව්‍ය සම්පින්නනේ ගත්තට පස්සේ ඔයාලා අනිවාර්යයෙන්ම මෙන්න මේ ද්‍රව්‍ය සම්පින්නනේට එන්න එනවා. අනිවාර්යයෙන්ම පෙට්ටිය එනවා, පෙට්ටිය එනවා. ඔයාලා අනිවාර්යයෙන්ම පෙට්ටිය අඳින්න ඕන. පෙට්ටියයි ලෑල්ලයි අත්‍යවශ්‍ය වශයෙන්ම හැමදාම එනවා. ඉතින් ওই දෙක අනිවාර්යයෙන්ම එනවා. ඊට පස්සේ අපිට සාමාන්‍යයෙන් අනුමාන කරන්න පුළුවන් මෙවර වීදුරු බෝතලයක් වගේ එකක්. සාමාන්‍ය වීදුරු අනිවාර්යෙන් ඔයාලා අර වීදුරු කියන එක ට්‍රාන්ස්පරන්ට් ගතියත් එක්ක අඳින්න පොඩක් ප්‍රැක්ටිස් වෙනවා. ඒක වැදගත් වෙයි. මොකද ගොඩක් පිළිකට තියෙනවා මේ වීදුරු බෝතලයක් නැත්නම් වීදුරු කෝප්පයක්. ඒ වගේ ඔබ්ජෙක්ට් එකක් ගත්තට පස්සේ ඒ වගේ ඔබ්ජෙක්ට් එකක් එන්නේ ඊටකට බොහෝ විට තියේවි. ඉතින් මොකද මේ ගොඩක් කල් ආවේ නැහැ. ඉතින් ඒ නිසා විදුරු බෝතලයක් කියන ඊළඟට තියෙන විදුරු බෝතලයක් හරි ඊට පස්සේ විදුරු කෝප්පයක් හරි එහෙම එන්න ඊළඟට තියෙනවා. විදුරු බෝතලයක් ගත්තට පස්සේ විදුරු බෝතලයට වර්ණ කරනපු මොන හරි පාට දාපු වතුර පුරවලා එන්න ඊළඟට තියෙන දුක වාලේ විදුරු බෝතලේ ඒ වතුර තියෙන පාටත් ලස්සනවෙන් පුරුදු වෙලා යන්න විදුරු බෝතලේ අඳිනකොට ගොඩක් මිලකට තියෙනවා කියලා තමයි සාමාන්‍යයෙන් ඒ ඔබ්ජෙක්ට් එක ඒ මිලකට තියෙනවා. ඊට පස්සේ අපි ගත්තට පස්සේ පෙට්ටියයි ඒ ටිකට අමතරව තව විතර අපිට හිතන්න පුළුවන් මේ පාර සමහර විට මැටි කලයක් කියන එක එන්නේ ඊටකට තියෙවි. ඒ නිසා ඔයා නිකමට වගේ මැටි කලයක පොඩ්ඩක් බලන්න යන්න. ඒ වගේම මේ අපිට කොලාත්තක් අනිවාර්යෙන් එන්න මොන වගේ කොලාත්තක් ඒවිද කියලා අපි ගත්තට පස්සේ ගොඩක් දුරට මේ පාරේ පොටන් අත්තක්, අඹ අත්තක්, සමානේ වද අත්තක්, නිකන් වද මලක් තියෙන අත්තක් එන්න ඉඩකට තියෙනවා. ඉතින් ඔය තුමෙන් මොකක් හරි එන්න ඉඩකට තියෙනවා කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් ගොඩක්ම ෆෝකස් කරගෙන යන මේ පොටන් අත්ත කියන එකට. එතකොට සමහර විට වාඩ විදුරු බෝතලයක් ආව වෙනත් උනොත් එහෙම යම් විදිහකට මේ විදුරු ග්ලාස් එකකට වතුර පුරවලා ඒකට ප්‍රොටීන් අත්ත දාලා හිමෙන්නත් ඉලකට තියෙනවා. හරිද? එහෙනම් ප්‍රොටීන් අත්ත අඳින විදිහ පොඩ්ඩක් බලගෙන යන්න. ඒ වගේම තමයි මෙන්න මේ සමහර විදිහ තියෙයි තැඹිලි ගෙඩිය. ඉතින් මේ ඔබ්ජෙක්ට් ටික තමයි මම මේ කියන්නේ මේ පොඩ්ඩක් ප්‍රැක්ටිස් වෙන්න තැඹිලි ගෙඩිය. ඒ වගේම මම කලින් කිව්වා කලය, ප්‍රොටීන් අත්ත, අඹ අත්ත, ඒ වගේම අපිට තව නීලකට තියෙවි බද මලක් එක්ක අත්තක්. ඔය වගේ ටික ප්‍රැක්ටිස් වෙන මම අර ගොඩක්ම අනුමාන වශයෙන් කියන්නේ වීදුරු බෝතලේ හොඳට බලාගෙන යන්න, ඒ වගේම ගොඩක් නත් හොඳට බලාගෙන යන්න. අපි බෙට්ටිය අඳිනවා, ඒ වගේම රෙදි කෑල්ල එනවා. රෙදි කෑල්ල සමහර විට මේ අපිට මොස්තරයක් මොකක් හරි මොස්තරයක් තියෙන රෙදි කෑල්ලක් කියන නීලකට තියෙනවා. ඉතින් ඒකත් පොඩ්ඩක් බලාගන්න කොහොමද මේ මොස්තර ෂේප්ස් යන ඒවා එහෙම අඳින්නේ කොහොමද කියලා. ඉතින් ලෑල්ල කොහොමද වෙනවා. ඊට අමතරව සමහර විට එන්නේ ඉඩකට තියෙනවා මෙන්න මේ අපිට පොල් ගෙඩියක් වගේ නිකන් පොල් ගෙඩියක් හෝ පොල් ගෙඩි පොල් බෑවක් එන මේ ඒ වගේ ඔබ්ජෙක්ට් එකකුත් අනුමාන තියෙනවා. ඔයාලා හොඳට බලාගෙන යන්න ඕන විදුරු බෝතලේ. ඒ වගේම මෙන්න මේ කලය කියන එකයි. ඒ වගේ පෙට්ටිය කොහොමද වෙනවා, රෙදි කෑල්ල එනවා, පොඩක් මොස්තර තුන රෙදි කෑල්ල ගාවින් ප්‍රොටීන් අත්තක්. මෙන්න මේ වගේ ඔබ්ජෙක්ට් ටිකක් ඔයා අනිවාර්යයෙන්ම බලාගෙන ගියත් හොඳයි කියලා මට හිතෙනවා. මීට අමතරව යම් කිසි හේකින් තව අනුමාන හරියටම මොනාහරි වෙලා තව අනුමාන මේවට ඇඩ් වෙන්න ඕනේ වතිනවා අනිවාර්යයෙන් මම පස් කමෙන්ට් එකේ දානවා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලා විභාග කරන්න කලින් බලන්න ඕන අනිවාර්යෙන් පල්ලෙහාන් තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ තව මොනාහරි ඇඩ් වෙලා තියෙනවද කියලා ඒකත් පොඩ්ඩක් බලාගෙන යන්න. ඉතින් ඔය තමයි මේ පාර 2023 ඒරව චිත්‍රකලාවට අනුමාන වශයෙන් කියන්න තියෙන. ඉතින් ගුඩ් ලක්, හොඳට අඳින්න, ජය. අපි හම්බෙමු අනෙක් අනුමාන ටික ගැන කතා කරනකොට. ඕස්තර ප්‍රකාශ කියන අපි ප්‍රමාණ කතා කරලා ඉතින් කියන්න ජය. ගුඩ් ලක්.